මේ මෝඩ උපාසක උපාසකාවක් අන්දවන්නේ මේ සිරිතාම හිමියන්ග සිම්මයි. සමන්තබත්‍ර ගෙන නාමී උන්වහන්සේ උන්වහන්සේට පටබන්දා ගැනීමෙන්ම උන්වහන්සේ අන්රන්න ආරම්භ කලා. සම්මාධීට්ටි ඇරෙන්න මිචාදිීට්ටියක ඉන්න සද්ධරම ප්‍රතිරූපක දුෘෂ්ටියක් තියන සමන්තබද්‍ර කෝලම ඇල්ල ඇත්තටම කෝලමක් විතරනේද. දැන් සිරිධහම්ම හිමියා ධ්‍යාන සම්බන්ධව කියන එක මොනතරන්න වැරදිට. උන්වහන්සේ ්‍යාන පිළිබඳව විස්තරකරන එක සම්පූර්ණයම අමූලික අසත්්‍යකාරණ. හැබැ ධ්‍යාන පිළිබඳව ට්‍රිපිට එක අටුවාදේ තියෙන කවුණු සම්පූර්ණීම සත්‍ය සැබෑ පුද්ධ ච්චනේ. එතන කියීවන ්‍යාන විස්තරය උන්වහන්සේ අට මහායානයේ සරණ ගිහිල තියනෙහින්දා පටලවලාරි ගෙන තමයි සෙනක සමාධන් කරවන්නේ. ඒ හරි අපරාධයක්. ඒවාගේ මාර්ක පල පිළිබඳව උන්වහන්සේ ලොකු මුලාාවකට පත්වෙලායන්නේ. උන්වහන්සේට ඒ පිළිබඳවා විසාල වැදිදයක්ක්මත් තියවා ඉතින් උන්වහන්සේට තියන වැදි දැක්ම නැත්තුව. උන්හන්සේ මේ හරිදැක්මට පැමණිය යුතුයි නේද නමුත් සයින්හසේ අපි දකිනව පිටදුව හාමුදුරන්ගේ යම් විශේෂ වැඩකටසත් වීරට සිද්ධ වෙනවා එකැන මේ උන්හන්සේම අපිට පෙන්නල් දී තිෙන වන්දදාගේ මුඩු බිමක් උහන්සස්සයක කරල පෙන්නල දී තියෙන කැන එලවලු වලා වගා කරලා. ග දේශීය අලවර්ග වීවර්ග වවල වහන්සේ රටආදර්ශක් සපයි ලතිනේ පිට රටන් එන්න දවල්වොල්ටේ ිතතියලා දේශී ර්ථකයක් වෙනුවින් මේ ගොවි ජනතාවක්කිර කොම රට මිනිස්ු ිමගලක්කරි වවාා කර පණඩ වඋනසේ සාර්ක දී ලතිනසාන් පරථ න්සේ ඒ වගේවල් කරන්න බැරිවෙලති ස ඒයින්සේ එක සමාජයට වැඩක් කරන හාමුදුරු කෙනෙ ඒවගේ යවචය කරන්නද වහන්සේින් යම්චි සේවයක් රට වෙනවා සමන්නස. එක ඇ උහන්සේ වගේ වැඩක් කර මායන සින විජරය කලතින් සහම බහන්සිට ඉ යහවොත් පෙරලා ගොඩක් සසාාවකයුත්තහන් ප්‍රශ්න උබහන්සිට බැරි ලති අන බිග ගලක් වවාා කරන්නන්න සයුගේ ආදශයක් දෙෙන්ද රට තෙරුවන් සටනයි සෑම සිර දෙනාටම මිනිපුර අමාශාන්. සදහම් ම්ඩපය තවත් එක් වැඩසරහන් සමගින් මෙසේ උබහමෝට පැමිණෙනවා අදත් අපත් සමඟ මෙම සාකච්ඡාවාරයට වැඩම කර සිටිනවා මිනිපුර අමාශාති තපෝන ආරණ සේනාසනාධිපති ත්‍රිපිටක වාගේශ්වර සද්ධර්ම ශිරෝමණී කමට්ටානාචාරය පිනැති පූජනීය අපගේ රථන නායටසාමීන් වහන්සේ වැඩම කරසින්නා තෙරවන්සරණස අවසරය බහත්සේ තෙරවසරනය පින්වත මහත්ම ගරන සාමවින්නහන්සේට කලකට ඉහතද අපි විඩියෝ මාලා කරගෙන ගියා පිටිටුව සිරිදම සමහසේගේ ඒවිකෘති ස්ථාන ධර්මය සම්බන්ධ වැති තැන් පෙන්ව වින්න බොහන්සේ. එතුකට සයිනසේදැ ඒ වැඩසසාටනෙන් පසු ගොඩක් දෙනා විමසපු හින්දක් මේ අපිතා ගත්ත සහින්ස මේ ගොඩක් දෙන හන ඔබහස පරදිලාද මොකද නිහැවෙන්නේ එතු රන්හසේෙ මේ ජයගෝෂ උද්දාමයට පත්ත ලවන්නස කියනව මේ කාතෙක්වත් මම. ංවාද කරන් වොත්තේ ගැන ීඩියක දැක් සයිනස මේ ඇතකර යුම් කල්ල තිබුණා මේ උන්නසිගේ බනක් කියලා බේරෙන් බෑ විල් ෙල්ල මිරිකන කියෙහිම දාලාතිුණ සයින්න්නහසේ මේමයි දැන් රහත් බව ගැන කතා කරන්න ලේසියට බෑ. මං ඕෝක පස්ස එනවා. කවරවාරිකට වැරදි අර්ථකන දුන්නත් ඇවිල්ලා බෙල්ල මැතින් අර මහසෝන රීියකා පෙන්නවාගේ ඇකට පැනල්ලගෙන කෙලිම බොටුවම කටලදානවා. ඔ හන්ස යිලාද හැදවෙන්නේ ැන් ඇතැම් සන්සල උුණනාසිත් එක්ක සංවාධි කරගත් අපි දැක්ක පහුගේ කාල වසර ගරනාව කියදල උනාන්සලත් හට ුුණ ඒගේම අප රතන ස න්නාන්සිත් නිහැට වඋනාද මොකදෙම සමාජලු කතවත් න බොහන්සේ පාජයට පත් වෙලා ගැන හිස් ප්‍රලාපදයක්ත සිද්ධ වනේ කියට සයිනසේ ගන ොද කියන්නේ පින්වන්තේ වචර හත්ම පිටුතිවේ සිවිදාාම හිමිය ඒ සංවාත මාලාවීදී උන්වහන්සේ වෙනත් කෙනෙක් ලාව්වා. අපින් පස්නවාගය කැසවවන. ඒහාපු පස්නවලට අපි තිපිටක අටුවාටිකා පරිවාර ගන්තාදී හරිම අපූරුවට පිළිතුර ලබාදීලා උන්වහන්සේ වරද්දගෙන් තිබ හැමතනත්ම නිවැදි කරලා දුන්නනේ. හැබැ උන්වහන්සේ නේද නහටවනේ. උන්හන්සේට කටුත්ත නැතිවීමක් නේදී සිත වනේ. පින්වන්තය වචරමහත්ම පිරිදිීවී සිරිදම්ම හිමියන් හෝ කිසිම ස්වාමින් වහන්සේ ළමක්කක්ක උපසම්පිතා සාමීන්වහන්සේලා වාද කරන්න හැ. උපසම්පදා සාමීන් වවහන්සේල ධර්ම විකෘතියක් තියනකොටේ ධර්ම විකෘතිය තිපිට කටුවා ටීකා පරිවාර ගන්ත කියන ඒ සැබෑ බුද්ධ වචනය ඔස්සේ පෙන්නලදීලා ඒ නිවැදිකරන. දැන් අපි සිද්ධ කලිත් උන්වහන්සේගේ ඒ වැරදි මත නිවැදි කරලා දුන්නව එක. ඉතින් මේ කාරණාවේදී. අපි නහටඋන්නේේ ඇත්තටම උන්වහන්සේට ලබාදී යුතු පිළිතුරු සියල්ලම ලබා දුන්න නමුත් උන්වහන්සේ ඒ කිසිම දේකට පිළිතුරු ලබාදුන්නේෙ නැතිහින්ද. ඒක කියන්නේ මෙතැදී උන්වහන්සේ ඒ අහපු සියලුම පස්නවලට. අපි එකක් නෑයට උත්තර දුන්නා. නමුත් ඒ උත්තරදුන්න කිසිම දේකට උන්වහන්සේ පිළිතුර දුන්න උහන්සේ පස්සනයෙන් පලා ඇෑමක් සිද්ධ කලේ ඒ කියන්නේ. ඉතාමතා වුවමනාවෙන්ම. උන්වහන්සේ විසින් ත්‍රිපිටකය ස සහමුලිම දූෂනය කරනවන ටිපිටකේ සම්පූර්ණයෙන්ම විකෘතිී ගොඩ අබවට පත්කාන සද්ධන ප්‍රතිරූපක නිර්මාණය කරනවන එ නිර්මාණය කරන එකේද. උන්වහන්සේගේ වැදිතැන් සියල්ල පිළිතුරු විදිහට අපි පැහැදිලිව පෙන්දර දුන්නාට මේ උන්වහන්සේ ඒවා පිළිගැනීමටට වෙනත්තින් අරමුණක් උදෙසා තමයි ගමන් කරන්නේ. අසරසයන්නසේ ඒවගේම තමයි මේ අපි මිනිස්ාන සාකච්චාමාලා කර උන්හසේ කියීල තිබුණ අරන් සේනාසම තුල සත්‍යය නැහැ සත්්‍යතිවන වහන්සේ එන්න කැමති එනවා කියලා ඔබහන්සේ එම ඒ පීඩියෝ එකකට වහන්සේ පිළිතුරක් දුන්නා මේ පිටුදී සයිනාසය පිගන්නවා කිය මෙතන අපි සූදානම් කරසාකච්චාරයක් මුළ රටම දැනුන්දීල එක නිලවශය වහන්සෙලත් දැනුවත් කළ නමුත්ඒ සිදු නසයන වහන්ස වැඩම කේ නැහැ මේ තු ුුණාන්ස පැමණිය ැහැ වහන්ේ ගෙන හොල ැල අදම. පැමි ැත න්හන්සේ මගේහර ඉට පසම කක්දුණනේගැන් හහිටදවීම ගද සයිනස හතුව හසම චකාල මහත්ම දැන් උන්වහන්සේ එහෙම අියෝගයක් කාරන්න වාස ස්වාමී හසරට කලාන. අපිත්ති අභියෝග පිළිගත්තානේ ඊට පස්සේ අපි පොලිසිය ආරස්්‍යකන්සේවාගේ අපි තවනදායක පින්වතුන් හැමූම සහබයකරෙන් ලකු ආරස්සක වැඩ පිරියොලෙකුත් සකස් කරල උන්වහන්සේට වැඩමරන්න කෙලා ආරත්නා කලාාන. උන්වහන්සේ වැඩම කරන්නනඇතුව මගහරයාන. මේ පස පස්සේ උන්වහන්සේගේ තියෙන්නේ ධර්මය විකෘතිී කිරීමේ තදවල අවසතාවය. ඒක හිතා මතාම සිද්ධකන සටකපට උපක්කම සීලී වැඩපිළි වෙලා. ඒක ඇරෙන්න්න උන්වහන්සේ ඔය කියන විදිහට ආවානම් උන්වහන්සේට තියන ඒ හැම දහම් ගැටලෝකටම නිවැජත්තර ඉතාම සජීවීව හැමදිනාට ලෝකීන් හැමෝට බලන්න පුළුවන්ගවිදි අපි උත්තරදනවානේ. එදා උන්වහන්සේ වැඩම කලාන ලෝකීන්න හැමෝටම සජීවීවේක දැකගන්න පුළුවන්විදියට උන්වහන්සේ අහනේට අපි තුත්තර දෙනවා අපිහන්දී වල්වලට නිසාමන්හසට පුළතු ලබා දෙන්නට ඕන ඉති මෙතනදී සිද්ධෝුණීන උන්වහන්සේ පලා හැමක් නේද. උබහන්සිගේ ආරධානා තවමත් වලංග ශයන. අසර සන්හසේ සමාජමාධ්‍යය තුළ අපි දුටවා එක නැුක විසි කරදකිෙන ම විශ්වාස කරන්න හැයි වගේ දෙයක් මේ බුදුරජාණන් වහන්සේගේ මේ ා ප්‍රමා චායාරුකාරගෙන පිටරි සමන් වහන්සේගේ මුහුණ ඇතුළත් කරලා සයිනස එඩිත් කරලා. දාලා තිබුණා මේ සමාජ මධ්‍යල එතුමාගේම බනාහනේ පිරිස තමයි සයින සඒවට මේ සාධකාරදීගෙන අ අපි පහුගේ කර රහන්හන්සිගෙන ගීඩිකක් දෙක්කන අරමේ අපත්වෙලා කියල ඒවාගේ සමන්න්නහස ඒකටත් මේ කොඩක්කයි සදු සසාදු කිය සසාදුකරදීලය පිතුටර සයා වෙලාන්නේකන සමාජ මද සසරය වෙලා තිබුණා උන්නන්සගේ අරම ොනවේ නද නැත්ත අනුගාමකයන් විසින් කර කරන්න ඇතුහසරක ම හිතන්න ැහැ තිං මකද සයිනසේ අරමුණ ඒවගේ දීවල් ෙම සමාජිගත කිරීම තුර ව්‍යාජරහතන් වහසේගේ විඩිය හාහ සමානම දෙයක් සහින සපි දුටේ. ඕවමහත්ම එතන තියෙන්නේ අනුගාමිකයින් ලව්වා ඒදී ක්‍රයාාත්ම කරවීමක්. නැත්තන් ඕවගේ බරපත්ල වරදක් අනුගාමිකය කරනකොට ඒක නතර කරවන්න පාය. ගත් හරි කතා කරලලා දුවී ඒෝකය කරන්න එපාවක සුදුසන් හැ බුදුරජාණන් වහන්සේ කොහොමද සමාන වෙන්නේ ඒනිසා ඔ පින්තරී වත් කරන්න කර උන්හ සුපදදිස්ති ලයින් කරන්නේ ප ඒම කිසිම සාාවකයක හම කරන්න හැ. සාාවකයක්ට ශාස්තූන් වහන්සේ හා සමානවෙන්න පුළුවන්කමක් නැහැ. මෙතන උන්වහන්සේගේ අන්දනම මතම සිද්ධ කරලා තියෙන්නේ අ දාල බලනවා මේ මොකද සමාජයේ කියන්න කියලා. අනුගාමිකාවක් ලව උන්වහන්සේ සමාජයේ ඉදිරිපත් කල බැලුව මොකද කරන්න කියලා. ඊට පස ෝක තව ව උන්වහන්සේ වර්ධනය කරලා උන්වහන්සේගේ සම්බුද්ධත්යේ පැහැරිගැනීම අරමෝන්ට යනයකට අනාගතයේදී නහඩවින්නකොට මේ අපූරුවට කදේදට බහිව. වන්හසේ අරම මේ සම්බුද්ධය පැරගැින් කල බුද්ධ චරිත ආරෝපර්න කරගැනීමක් ලට යි ස් කියන්න. උන්වහසේගේ අරමුණතියන්නේ සාස්තුූන් වහන්සේ අපේ ඒ භාගවත් ලෝගුදු බුදුරජාණන් වහන්සේගේඒ සම්බුදු අසුනු උන්වහන්සේගේ අසුන බෞට පත්කර ගන්නය කියන්නේ එදා දීවධාතතිර උන්වහන්සේ දරපු උත්සාහයට වඩා වෙනත් ආකාරයකට මේ පිළදුවී හිමියන්ගේ දහමක් අනාගතය පවතින තත්වයට පත්කරගන්නට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ හා සමමට්ටමකට පත්කර ගන්න උත්සාල් කරන්නේ නමුත් සයිනසේ අපි දකිනවා පිටදිය හාමුදුරගේ යම් විශේෂ වැඩකට සත් ීට සිද්ද වෙනවා එකන මේ දැන් උන්හන්සේම අපිට පෙන්නල් දල තින වන්දාවගේ මුඩු බිමක් වනා සස්සයක කරල පෙන්නල දී තියෙන එකැන එලවලු අවල වගා කරලා එක දේශී අලවර්ග වීවර්ග වවල වහසේ රටට අදර්සැක් සපය ලතින මේ පිටටින් එන දේවල්වට මේ තිිත තියලා දේශී ආර්ථිකයක් වෙනුවින් මේ ගොවි ජනතාවක්ද කොහොදට මිනිස්ස ිමන්ගලහරි වගාරින් පණේඩී වහසේ සාර්ථක දීරතියනන්හන්. එවැනි දේවල් කරලාතින බොහොමයක් ම දැක්කමේ එකන නිෂ්පාදන හදල එවෙන් පාට පාට ආහාරවර්ග හදල හරිම මේකන ප්‍රියජන සී විදිට ඒ වැඩසරන් අපි දැකලතින සයින් බොහ දෙනෙක්කව අගේ කරන. රතන සහින්ස ඒගේදවල් කරන්න බරිවෙලතිට ඒයින්සේ එක සමාජයට වැඩක්රන හමුදුරු කෙන ඒවගේ යවචනය කරන්න වහසින් යමුකිි සේවයක් රට වෙනවානි සන්නාන්ස ඒ ඇ උහන්සේගේ වැඩක්තම ගයන්නසිෙන විජර කලතිනි සසා මන් වහස ඉන් ඇහකොත් පෙරලා ගොඩක් ඒ සාාවකයඋත්තහන් ප්‍රස්ට ඔවහන්සේ බැරිීලාති නට බිගලක් වවාා කරනන්න සයගේ ආදර්ශයක් දෙදනට හොඳයි මහත්ම එතකොට බුදුරජාණන් වහන්සේ කොච්චරි බිම්පමාණයක් රැව්වාද. සැරියෝත් මහරහතන් වහන්සේ කොච්චරි බිම්පමාණයක් වැැග්වාද. මුගදැල් මාහරාතන් වහසේ කොච්චරි බිම්පමාණයක් රැගවාද. එතව රස්ු හාසාාවකයන් වහන්සේලා අතීතයේ වැඩිහිටය ඒයනේ භාගවතුන් වහන්සේගේ සම්බුද්ධත්ී ඉඳලා තුන්වෙනි ධර්ම සංගායනයාව දක්වා ධම්ඹතිය වැඩිහිටය ස්වාමින් වහසේලා කොපමන භූහිම්ප්‍රමාණයක් වැව්වාද. මිහිඳු මහරහතන් වහන්සේගේ ඉඳලා. අපේ අනුබුදුූ මහින්ද මහරාතන් වහන්සේගේ ඉඳලා අද දක්වා මහා සංගරාය කොච්ච භූන්ප්‍රමාණයයක් වැවවාද. සංගරත්නය සංගරත්නයට අදාළ කානා කළ හම ඇතිනේද. එතකොට සංගරත්මය කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සාාවක පිරිස. සාාවකර මේ වගා කරන්න ඕන හැබ සියලුම සත්ව ප්‍රජාවේ චිත්ත සන්තතියට කුසල් වගාවයි කරන්න ඕන. උසල බීචෝ තමයි රෝපණය කරන්න ඕන ඕ වගේ කාරනා කරන්න දක්ෂ ව්‍යාපාරකන්ට කොච්චට පුළුවන්ද. දැ ලකාවී පිටදවී සිල්ධම් හිමියන් කියන ව්‍යාපාරික හාමුතුරුව වගේ තව මොනතරන්නම් පිරිසඇති ව්‍යාපාර කරන්න පුළුවන්ද. දැම් බලන්නක ඇමරිකාවගේ රටවල්ල මොනතරන්නම් ව්‍යාපාර කරන ඉන්නවද. ඉතින් ඒඒ උපදස්සරගෙන ඕනෙකනට යනු කටයුතු කරන්න පුළුවන්ය වෙන කොහහින්වත ඔන් හැ ෞද්ධාතික වැඩ පිළිවෙල හදිරිටකයාම කලා හරි. න්ස තම්මික පරාබව මංගලවැනි සූත දීශනාවල ද තින්නා අනුව ගිය ඇත්තව කටිත් කළු දනවකම් බලවත්ගීසිට. ඒකට ස්වාමන් වහන්සේ නමක් ආදාසය මෙම මෙිහෙමයි වගා කරන්න මෙන්න මෙහෙමයි කරන්ද කළ පිහට ඔන්න ස්ම කඕ දර පෙන්ටි කාරගන්න. ඔය එත්තු අත්තරන්න ඕන අත්තරින්න ඕනකන අකුසරධර්ම. සහමුලිම නසන්න ඕනයේ කෙලෙස් ධර්ම. හැබයි ඔය ඇත්තුව අටහා කුසාසිත්වලින් කේන ධර්ම නැටික. ඔය එත්තු මව්පේ උපස්ථාන දූදරුවන්ගේ කටයුතුල ඉඳලා. අත්තිසකේ භෝගසකේ අන්නසකේ අනවජ්‍ය සුකය කියන සැප හතර විදි පුුවන් වි මෙම දනවත්යන්න මෙම බලවතයන මෙම පාරිමිතා සම්පර්ණ කර ගන්න මෙම දවෙන්න කිය. එහම නී දරිමීතියන කවුවරගෙන කියරන්නට ඕනේ පි සිත්තුමා. සූහංගදාන හිතය. බුදුචාන සූහන්වෙ චනී ප්‍රසිත්තු අත දශස්නාකන වනේ. අනේ ප තිත්තුම නී. අත්ති සුකේ විදිින්න. බෝග සුකේවිින් මදින්න. අන්න සුකේ විදිින්න. අනවාජ සුකේ විදිින්න. පචි ඉටදම්ම සූතයේදී මිත්තාකන්තා මනපා දුල්ලබා ලෝකස්මෙන් කියලා, ආයවානාදය ලබනවිදිී වැඩ පිළිවෙලක්ක ෙම දේස්නා කරනවානේ. මෙතන බිස්සවන් වහන්සේ නමක්. යන්නේ බිස්සූන් වහන්සේ නමකට. උන්වහන්සේ දේශපාලයක්නයෙක් වෙන්න හොද හැ. එතකොට දේශපාලයක් නයෝ වෛර බයන්න වවාාසනයයක. බිස්සූන් වහසේ නමක් ගැන ිස්සුන් වහසේ නමකට උන්වහන්සේ වෙළෙන්දෙක් වෙන්න හොදනෑ. එතොට වෙළෙන්දදු වෛර බයන්න වවාාසනයත්තයක්ක. බිස්සූන් වහන්සේ ැන බිස්සූන් වහන්සේ නමකට. උන්වහන්සේ වග කරන ගවියක් ව ොදැන. එට ගොවිය ගොියන් අසුවන් ටි විස්සූන්හසත් වගාර ගත්තො කාට දෙිකුණුන්න. හොමදකෙ කොහොමදගේ ආථ ලමනා කාවිීත්්‍යයේ වෙන්නේ. අ ඒවා ගියයට අදා අදව. බිස්සූන් වහන්සේ වගා කරන්න ඕන කුසල වගාවයි. වෙසිියලුම දී පැවිදි හැමෝගීම සන්තාානවල වගා කරන්න ඕන උතුම් වගාව ඒක නැති කරන්න හොඳන තැන්. උන්වහන්සේ වගා කරලා තියනාවගේ මොනවද රටන් සාමන්හස වගාකලයකෙ ඇහුව. හතුන සාමන්හස කුසල බීජයෝ ටිපිටකේ අටවා කකා. පරිවාර් ගන්ත ආද සියදම තැංගොලින් සැබෑ බුද්ධ වචනය අපූරුවට මතු කරල අවස් අයට සවනය කරන යට චිතන්ත ීතල වගා කරන ඇති ිර හහන්සගේ සන්නස අපි නිතර අහනු ප්‍ර්නයක් තමයි මොකද මේ මහනාක සවින්නසල මේකෙන දකින දන්නවා දැන් න මාද්‍ය හබල දශන ඇස ිතනවා සයිනස මේ ධර්මදර විේන්දර සවිාන්සලත් සමහර මේ අධර්ම කාරණයක්ක සහින්නස මේ නිහටතාවයක් දක්වනේ. හේතු ොකක්ත් සයින්නස මෙදර මෙවැනි දේවල් සිදුව වෙද්දී වනාසලා නිහට වෙන්න දේවල් සිදුුව වේටි. එතන සිෙද්ධ වෙලා තියෙන මහත්ම මහනායක සාමීන් වවහන්සේලාත් මේ පිළිබඳව කතා කරලා තියෙනවා. අරුණයක සාමීන් වහන්සේලා ඒවාගේම අනකුත් ධර්මදර වින දර බහුස්සදු සාමින්හසල මේ පිළිපබඳ අතීති කතා කලා. අපි දැක්ක අවස්ථා ගන්නාවක එවනාට ටිකකාලයයි ඒ සාමීන් වහන්සේලා නිහට වෙනවා. ඒකට හේතුව සාමින් වහන්සේලාගේ චෛතගාතනයන් කරමින් උන්වහන්සේලාට දැඩිසේ අපහස කරමේ පිටරීවේ සිරිධාම හිමියන් ඉන්දනී ආකාරය හැසරීමක් කරනවා. උන්වහන්සේ කොයිවෙලාවකවල්. ධරමය පිළිබඳ යම්කවනක් මතුනාට පස්සේ ඒක රිජුවකතාය කරන්න හැ. ධර්මයහි පිළිබඳ ඕක වැරදිීන සාමීන් වහන්සේ කියලා පෙන්න්නන රදිෙන හාමුදුරුවන්ගේ චෛතගාතනය කිරීම සිද්ධ කරන්න. උන්වහන්සේ එහෙම කළ නිහ දෙකරවනු අර ස්වාමින් වහන්සේ. හිරිහර කරනවා සමහලාට මා්‍යවල කටයුතුවදහම. උන්වහන්සේ සමහර මාධ්‍යවේදීන්ට අල්ලස්ථීල සමහර මාධ්‍යවේදීම හසුරවල අරද ස්වාමීන් වහන්සේ පීඩාවට පත්කරවනවා. පීඩවාට පත්කළ කතා කලාෙ බැරිවන විදිහට අපහසුතාවයට පත්කන අපහස කරනවා. ඉතින් පිටිදිව සිරිධාම හිමියා. එහෙම අපහස කිරීමක් නැතු අපිත්්‍යක ධර්මකානා විතරක්ම සාච්ඡා කුළු. අපහස කිරීමක් නනිදා කිරීමක් නැතුව අසාකච්ඡා කළොත් මොනතරන්න අපූරුවට දාම්කරන නිරවුල පෙන්න්න පුළුවන්ද අපිට අපහස කළත් කමන්නේ හතින් උන්හස අපහසකාදි පෙරලාපෙන් අපහසාත්ම කිසිදු වචනය උන්හසිට පිටවෙින්නේ. උන්වහන්සේකිරේ බොෝ ලවත් මෛත්‍රය අපි කටයුතු කරන්නේ. ඉතින් මහනයකු සාමින් වහන්සේලා පේවරක් ගන්නේ නැත්තියයිකි ලැහුවොත් මේ සාමීන් වහන්සේගේ අපහාස කිරීම නින්දා කිරීම සහ බැනවැදීම දී අර සැමල බිස්සූතයට නොගැලපෙන හැසිරීම වැඩිර හින්දා. අනි ස්වාමීන් වහන්සේලා ගත්තහමත්. බහුතරයක් සාමීන් වහන්සේලා නහට පිළිවෙතක් අනගමනය කරන්නේ මේ සාමින්න් වහන්සේගේ කටින් පිටවන වචනය පරිුස වචන හින්දා. පිටිවන වචන නනිදා සහගතු වචන හින්දා. චෛතගාතන වචන හින්දා. ඒවාගේම උන්වහන්සේ කටින් කියනව වගේම උන්වහන්සේගේ නිවේදකව විද ඇලව්වා අර්ස්වාමීන් වහන්සේලාට විවිධ විදියට නින්දා කරමින් අපහස කරමින් කටයුතු කරන. කලාතුරකින් තමයි බොහොම් බුද්ධිම ස්වාමීන්වහන්සේලා ඒ ඉින්දනීය වචන ඒ අපහසාත්මක වචන බොහොම ලස්සනමල්මාලාවල් කළ කරේ පලඩගන්නේ. ඒ එක බොහම කලා තුරති හ ඉවසීමේ යුක්ත, බොහොම දරදාසී සබෑ බුදධපුද්‍යාණන් වහන්සේලා අතින් ඒකාලාාව සිද්ධ වේ උන්වහන්සේ නනිදාවල හරි කැමැති. ප්‍රසංසාවලට හරි කැමති. ය තමයි තමන් වහන්සේලාගේ ගුණධර්ම හැබෑට පිහිටලා තිීනවා ඇද්දෙළ බලන්න පුළුවන් වන කඩපතුවවෙන්නේ. ඒ වගේ අභියෝගවලට හොුණ දෙනකොට. ඉතින් මෙතන මහනාක සාමීන් වහන්සේලා ධරම දර විනේ දර සාමීන් වහන්සේලාගේවත් වල තක්නෙමි ඒ සාමීන් වහසල පෙන්නල දුන්නා නමුත් මේ දැඩි අපහසාත්මක හිරිහරකාදර පීඩා ගොඩක් මැද්ද මේ සාමීන් වහන්සේගේ අර මැරබලකායක් වගේ තියෙන ඒ චරිතඝාතනය කණ්ඩායම් තුළින් සිද්ධටයන කානාහින්ද තමයි අර සාමීන් වහන්සේලා දැන් නිහට වෙලා තියන්නේ. ක් සයි කාරණ මිසන්න කල වඩගක්න සයිනේක බල කතා කරම හඳ හමත් අබතර කෝල මෙහෙම ලේසියෙන්න්නටන්න බෑ ඒකට ඔලුව ඕන පදේ පොඩ්ඩරද ප පදවිතරක් ගල හරියන්න නෑ අනිත්තේවා සුරප්පට්ටු ගහන්න ඕන අ අනිත්ේවා ති පද විතරයි අරක සුරප්ට්ටුත් තියනවා අනිත් ඔක්කොම ඒවා තියන ඒ ඔක්කොම ගහන්න කියලාවරදග අපි කිසි දවසක මම වගේ සිවුරු පෙරව්යි කියලා මම වගේ වෙන්න නෑ. මම වගේ කතා කරයි කියලාත් මම වගේ වෙන්න නෑ. පලවැනි මම වගේ වෙන්න සැපිරිය යුතු කාරණය තමයි ලංකාල් පිළිත් විශ්වවිද්‍යාලයකින් විද්‍යාවේදී උපාධී සම්පූර්ණ කර තිබීම පැදිලිද ඔන්න පළවෙනි කාරමය එකද. ඔය ධර්මය දන්නේ ලේති පාදු මිනිස් නම යෝක දන්නේ සමාජයේ උගත් වැදගත් ලෝකෙ අදකින් ගොඩාත් තියන දනවත් මිනිස්සු. से वीडियो के න්ත බද්ධ කෝලම න්නස ම කිය දම සාන්ත බද්ධ කොලම හමෝටම ටන් එකටම විශේෂ में උපද තිය නන මෙහම වනාන්සගේ අධ්‍යාපන සුදුසුකම් කියලා න සහෙමගැන භික්‍ෂකට තිය න के හම එකැන ගිහි අධ්‍ය्याපන සුදුසකං ගන හම अර නමක් කර ගන්නවාදැක්ක ඒවමसााइ सමේ දැ එක නි ද කියය හේතුව මොනුවගේ ද් කියල ත්ම ाइන්නසගේ අදහසමගදම සන්න කමති විडිය සම් ඔෝමහත්ම එතකොට විශ්වවිද්‍යාලී විද්‍යවයේදී උපාදිය නිර්මාණයකරෝපපු දවසින් පස්සිදව සමන්තු බත්ව කෝල හැමෝම හඟ පානගන්නේ. සමන්තද කෝලම කියන එක උන්හන්සේ විසි නිර්මාණය කරගත් එකක් මසක් භාගවතුන්හන්සේ නිර්මාණයකල්තියක් නමේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ටිපිටක අටවාටීකා පරිවාර ගන්තවලට අය්‍රතියන ය සැබෑ බද්ධර්මය විකෘතිී කිරීම තමයි සමන්බද්ධ කෝලම විදිරණේ මෙදවස්සල උන්වහන්සේක යාාත්ම කරමින් ඉන්නේ. ඉතිං විද්‍යාවීදී උපාදියද. එහෙම නත්තන් ඔය උපාධයාදී කිසිම දෙයක්. බුදු දහම තුළ කිසිදු ආකාරයකට ගණන්ගන්න නැහැ. බුදු දහම තුළ ගනන්ගන්නේ සම්යයක් දෘෂ්ටිය කියන උපාදියය. බුදු දහම තුළ තියෙන්නේ උපාදිය වෙන්නේ සම්මාධීට්්‍යියය නැත්තන් සිංහලය සම්යක් දෘෂ්ටියය. සම්මාධීට්්‍යය ඇරන්න මිච්චාදීත්්තිියක ඉන්න සද්ධර්ම පතිරූපක දෘෂ්ටියක් තියන සමන්තපත කෝලම ඇවිල ඇත්තටම කෝලම විර නේද. ධම පහද සබන්හන්සගේවිකෘදමයිමයට ධर्ම सතමයි ති අපි सा නිව දක්ම හරි දක්ම कि आක पම රීම ීම හි සම්්‍යය ර කියන්නේ හරිදක්මම තමයි නිවැද देखම තමයි ඒ ීඩියක උන්වහන්සේ කියනවනේ මෝඩ උපාසකම් වල අන්දනා කියලා නැ මේ මෝඩ උපාසක උපාසකාවක් අන්දවන්නේ මේ සිරිතාම හිමියන් විසිම්මයි සම්න්තබත්‍ර ගන නාමය උන්වහන්සේ උන්වහන්සේට පටබන්දා ගැනීමෙන්ම උන්වහන්සේ අන්දන්න ආරම්භ කලා. මෙතන හරිදයක්ම හරිදයක්ම කිව්හාම සම්මාධිට්චයෙන් හරිදයක්ක්ම තමයි නිවැ පිබඳ උත්සානසාර්ථයකම්මස්සගත සම්මාධිත්්‍යී චතුසච්්‍ය සම්මාධිත්්්‍යී ජාන සම්මාධිට්්‍යි විපාසන සම්මාධිට්්‍යය මග්‍ර සම්මාධිත්්්‍යය පල සම්මාධිට්ි ආදී ඔය කවුන පිළිබඳව නිවැරිදයක්ක්මක් තියෙන ඕන. දැන් බලන්නක පින්වන්තම හත්මා. දුක්ක සත්තතිය ගැන නිවැතිදයක්මක් නෑ ඇදැන්ටී නිවැතිදයක්මක් නේ. ආත්මය කියළ කතා කරන සත්‍යය පුද්ගලයා කියල කතා කරනවා එවුණට ඒක හරිදයක් මද. ඔුන් ආමි කල කියනෙ එක වැදි දැක්මක් නේ ඔුන් සත්වයා කල කියන එක වැදි දැක්මක්න පුද්ගලයා කියළ කතා කන එක වැදි දැක්මක් නේ හරි දැක්ම වෙන්නේ මෙතන ඒ ඉස්කාන්ද ධාතුවා ඇත්න ඉන්ද්‍රයාදී කෙන ධර්මවලීම දකින එක. තියෙන වැදි දැක්ම නැතුව හරි දැක්මට අවතය කර්මකරණපල ශවාස කරන කෙනෙක් වෙනවා. ඉතින් කම්මස්්‍යකතා සම්මාධී ති නැත්තන් කරමකරම් පි විපාක දෙන ආකාරය ගැන් නිවැදිදැක්ක් නැතිතන තියෙන්නේ වැදිදයක්මක් නේද දැ? ඒවාගේම චතුරාරි සත්‍ය ධර්මය පිරිබඳව තියනෙම් වැඩදි දෙක්මනේ. ඒක හරිදැක්මක් වෙන්නේ පැදුක්ක සත්‍යය දන්නා බවතිඉන්න පාය. සමුදී සත්‍ය නිරෝධ සත්ත්‍යය මාර්ග සත්‍යය හරියට දන්නා දක්නා බවතියන පාය. චතුරාරි සත්‍යයා බෝධ ඥානයනය කිලිසුන්න සන්න ටඕන. ඉතින් ඒකට හරිදැක්ම තියනෙවිපාය. ඒ ගැන වැදිදැක්මත්තියාගෙන හයනවාද. දැන් අපි ධ්‍යාන සම්බන්ධව කතා කළ දැන් සිරිධම්ම හිමිය ධාන සම්බන්ධව කියන්නේක මොතරන්න වැදි. උන්වහන්සේ ්‍යාන පිළිබඳව විස්තරකනිට සම්පූණයම අමූලික අසත්්‍යකාරණ. හැබයි ධ්‍යාන පිළිබඳව ත්‍රිපිට එක අටුවාදයේ තියෙන කවුණු සම්පූර්ණීම සත්‍ය සැබෑ පුද්ධ ගච්චනය. එතන කීවන ්‍යාන විස්තරේ උන්වහන්සේ අට මහායානයේ සරණගිහිලා තියනෙ හින්දා පටලවලාරි ගෙන තමයි සෙනක සමාධන් කරවන්නේ. ඒක හරි අපරාධයක්. ඒවාගේ මාර්ක පලපිළිබඳව උන්වහන්සේ ලොකු මුලාාවකට පත්වෙලාඉන්නේ. උහන්සේට ඒ පිළිබනවා විසාල වැදිදැක්ම අත්තියෙනවා ඉතින් උන්වහන්සේට තියන වැඩි දැක්ම නැත්තුව, උන්හසේත් මේ හරිදක්මට පැිණ යුතු ේද. උන්වහන්සේත් මේ නිවැද දැක්මට පැමිණි යුති. උන්හන්සේට තියන්නේෙත් මහා විසාල වැහදි දැක්මක්. එනිසා පින්වන්ත මහත්ම හරිදැක්ම නිවැදි දැක්ම කියන සම්මාධිට්්‍යිය තුළ කම්මස්ස කතා සම්මාධිට්ටි ඒවාගේ චතුසච්්‍යය විපස්සනාධ්‍යාන මගගපලාදී විදිහට ගන්නා වගේම උන්වහන්සේ වගේ ස්වාමීන්වහන්සේ නමක් සම්මාධිට්ටි සූතය වගේ සූතු දේශනා කියවන්න ඕන. උන්වහන්සේ වගේ ස්වාමීන්වහන්සේ නම විශේසෙන්ම සබභාසවැනි සූත දේස්නා මෙකී වන්න ටෝඕන. උන්වහන්සේ වගේ ස්මීන්වහන්සේ නමක් අභිධාරමයේ ප්‍රතිසේප කරනවා නම්. විනිාදය උන්වහස කොහොම සීලේ සම්බන්ධ පතිසේප කරනවානේ, සීලයත් උන්වහන්සේ පතිසේප කරනවාන. අඩමතැරම සූත දේශනනාටික හරි කියව්වාහ න්වහන්ේ මුලුස් මහ සූත පිටකේම් හැසිරෙන් කොට ඔයා පූරු දෙනම ලැබේ. අබිධර්මයට විනියට අදාලික සූතියක දෙකර සීමාවෙන් නැතුව. සම්මාධීටි සූතියම ගන්නකු අවිද්‍යාව. සංකාර විඤ්ඥා නාම්රූප සලා එත්න පස්ස වීත්නා තන්නා උපාදාන බව ජාති ජරාමාන වගේම එතන කම්ම පත ආහාර ආශ්‍රව සච්ඡාදීවිදිහයට එතන කාලණ දහස්සයක් වෙනවන. පටන්ගන්න කමපතවාරී. ආහාර සච්ඡා විද්‍යා විදියට ඇවි අවසන් වෙන ආසවාරය. ඉතින් උන්වහන්සේ ඊටිකයකි වවහමම උන්වහන්සේට පෙනේ මේ වැති දැක්ම නැතිකල්ල නිවැති දැක්ම ඇතිකර ගන්න සම්මාධිටි සූතීති වුණ ඒ කවුන්ටිට පෙන්නල තියෙන කියලා. සම්මාධත්්්‍යය කියන්නේ සම්පූර්ණයම නිවැරදි දැක්මයි. උන්වහන්සේට දැන් තියෙන්නේ සම්මාධිට්ටියගැන වැරදි දැක්මක් පාය. සේඋ ැන් උවහන්ේ උ යමයම් දෙවල් මංකලන පෙන්වාගේ දැනු මේකාරම් පෙන් නවාගේ ටිපිටකින් කරුණුවරගෙන. යම් දෙවල් නිවැර දිකිරීමක් කරන පිට සිිල් දම හරටම වැරදුනු තැන් සහරද්‍ය තැන්න උන්නස නමුත් ඔ දවල් හමද ිටක මයිතින්න කිය සූතරගෙන මයිම කතා කරන්න සම සූත්‍රවලට වදදින අපිට විසසර ැන බාගත ස ර්මය එකක්කින්න බහන්සේ කිය ධර්මය පටුව හමුතර ධර්මය දෙක්වවෙන්න බැසසේක් වැරදිවෙන්න වන දරසනසම උන්හන්සගේ දැමයි සූත්‍ර සම්බන්ධී උහ සිටරන විගලහයන්. අනවරණයන් නිවවැර දිනයන් ශන්සත වැරදිල තරන ඔබහන්ට උන්හසසිකින තේරෙ ඇැද මොකදසා නස මේක ඉලක් මකක් උහස කක්ත්ම කරන්න හ. ඉතන තියෙන මහත්ම උන්වහන්සේට මේකවන නොපේනවා කියන එකත් නෙමේ. නොදන්වා කියන එකත් නෙමේ. හිතා මතාම උන්වහන්සේ මේ කවන විකූතිය පරනවා කියන එක. මකද උන්වහන්සේට බයතුනා කියමුක කලින් සංවාධ මාලාවයේදී. අපි උන්හන්සේට ඒතැන්ටික පෙන්න්නකට උන්හසේ බලයක නිවවැති කරගන්නිපා. ම උන්නහසේ ගෙන ගත්ත විශවවිද්‍යාල් ජීවිතයේදී උන්වහන්සේගේ වැ උන්වහන්සේ තුළ වැඩ දුෂ්ටි ඇතිකරපු ඒ ආචාර් මහාචාරයාදී පිරිස්සේක්ක. උන්වහන්සේ අධ්‍යනය කරපු පිටටල්ලල ස්මංගී සුගතුවාදී යම් පිරිසාතින් ලියවුුණේ විවිධාකාර පොත්පත්තාදී කවුණවල සරණ මේ වැදදි දුෘෂටිය උන්හස දිිගින් දිකට මරන් විලතේවා. පැමි සූතු දේශනා කියවන කොට අටුවා ඒක ගලප ලගා දිදැන්ගේ පාර උන්හස පස්න වගයක් දිරිපත් කරානේ. ඔයි දිරිපත් කරපු පස්න වලට අපි උත්තරදුන්නන්නේ. ඒ උත්තර දෙනකොටමා අපි අටවා ටීකා පරිවාර ගන්ත ගලපල ගන්නඕන විදිහ, මුළු මහත් ්‍රපිටක දහමටම ඒ සම්පූර්ණයම ගැලපෙන විදිහත් අපූරුවට කියල දුන්න පෙන්න්නල දුන්නන්නේ. ඉතින් ඒ තියෙන කාණ උන්වහන්සේ විසින් හිතා මතාම පිළිගන්නේ නැතු උන්වහන්සේට දැන්තීන මිට්‍යා දුෂ්ටියය එහින්ද. සූත දේශනාවලට වැ්‍ය ආර්ථකත්න දෙනවා. ඒ අර්ථකත්න දීමේදී උන්වහන්සේ භාවිතආකාණන උන්වහන්සේගේ අරමුණට ඇෑමයි. මේ තියනෙ මවමරා ඉපදීම. මේ තියෙන්නේ මෞපියන් ගහතනය කරලා දරවා මවපියන්ගේ තත්වයටට පත්වයෙන උත්සා දැරීම. භාගිවතුන් වහන්සේ නිසා ලැබෙන සිව පසේ පරිහණය කරමින්. භාග්‍යවතුන් වහන්සේ නිර්මාණය කළ බිස්සූල් ශාසනයට ඇතුළත් වෙලා. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධස්ශ්‍රාවක බිස්වුවක් විදිහට පෙනී ඉඳෙමි. ඒ ධර්නීම විකෘතිී කරමි උන්වහන්සේ විසින් ඇර මහායානයේ එන බෝධිසත්ව සංකල්පවල උන්වහන්සේත් අනාගත ශාස්තූවරය කා සමානතත්වයකට එන්නේ උත්සාහ කරන්නේ. හි පිළිබඳාටි සිම ගැටලුවක් නෑ උහසම පැමණියයා කියලා. නමුත් තනතියෙන ධර්මය විකෘතිය කිරීමේ ගටලුවයි. උන්වහන්සේට පුළුවන්නේ ධර්මය අපහූරුවට බබලොෝම ස සද්ධාරමීම බබලෝමේ හරිටර් අපේ බුද්ධගෝස ආචාරයන් වහන්සේ වගේ. ඒගේ අපි දිබුලාගල කාශප මේ ඒ උත්තමයාණන් වහන්සේලා වගේ ඒවගේ පිම්බර අපි රීරුකාන චන්දිමුල නායක මහිපාණන් වහන්සේ වගේ ඒවගේ පිින්වාට සාමීන් වහන්ස නමක් එන්න එහම අදහසත්වයෙනවා. වියයුත්තයේ බිස්සුවක් වීම ඇරන්න ශ්‍රාවකයවීම ඇරන්න ශාස්ථූකිනයකීම නෙමේ. මේ සාාස්තෘතයේ පැහැර ගැනීමේ දැඩුවමනාවෙන් ඒ පිටිදීවේ සිරිදම්ම හිමියන් දැන දැනම සූත දේශනා විකෘතිය කරනවා. හබැයි උන්වහන්සේට සහර සෞත්්‍ර දේශනාවල කියවන කවන ගැන ැඩිමිත්‍ය අදෂස්තියක් තියෙන්නේ ඒ හින්ද උන්වහන්සේගේශාවක පිරිසර නිර්මාණය කරගෙන ඒ ඇත්තුොත් නොම ගයවමින් ඉන්න. හන්ස මේ සද්ධාන් පතුරූපකයන් අපි දක්කිනවා මේ තාලෙ බොහම වැඩි වේගෙන් වර්ධනය වෙනවා යෝග මේ ධර්ම විකෘතිතාත්ය බොහෝදුරට තියෙනවා නැ බොහන්සේ වැනි තවත්සාමන්නන්සෙල මේ වගෙන මේ ග මිනිෂට කකාම පැහදිලි කල්ලදදිලද මේ ති පිටිකීමක අටවාකයි එහමයි කියෙල සයින්නනස මේ සද්ධර්ම මේකම මේ විධානය කල විසිදේෂය කල මිනිසුට දක්ලා නොත්සයි නස දැම නැවතිීමක්වෙන්නෙත් නැහ මේ. දැන්ඒ සදධන රතුරපකගන පෙන්න්නා දෙන ොහන් සාමීන් හසලට අපහස නින්දා ඒව තමයියිනස් වැඩිපුරුම එල්ලවෙන්නේ. මෙ වෙනේ එකන සපපුු සමාජෙන් සයන බහදුරටම මේ තොේරුම්ද නැති බ පිරිසක් විසි තමයි මේක දැගන්තුව කරගෙන ය විශාල සමහල්ලර විශාල මුදල් කන්දර ක්්‍රීඩදන්රන සමහලර මම් පුද්ලයෝ යොදෝල චරිත ාතනය සම්බන්ධ සිදුවීම අපි දකින සමත සහර්ධව සයනර ජවිත තර්ජන පවද පත්වෙනවා. මේ දේල්ල සයිනසක නැවතීමක් වෙන්න කොහොද මේ දේවල් යටපත් කරන්නොහොන් සයි සමේ මේ තියනවතාරනක දැ පිටටුව සවින්නාගේ මේ තියන විකෘතිතා පිළිබඳ අපි දකිනවා යම් යම් දේවල් එතකොට සයිනසේ මේ දේවල් නවත්තන්න කහොදකන්න නොතිී නවාද දැන් බහන්ස මතරින් ඒදක් අප කරලා දැන් හම ඒ පාර්ශෙන් ඉදිරිපත්වෙනවා මේකට මේක තවත්. දිිගිදික ි දිගරම රැක්ව ොහොන් සහන ං වහන්ස ගගේ ප්‍රස්ටෙක් හ අද සාකච්චාරය මෙතනනි නිමා කරන්න බලාපොරපතු ව ඕපගන්ට හත්මා මහා සංගරාත්නයමවිලාවී ත්‍රිපිටකයි අටවා ටකා පරිවාර ගන්ත සහිතව සැබෑ බුද්ධ වච්නේ දැන ඉගෙන ගන්න ඕන. ඒ පිරිිපන්ඳව වැති අදහස් දරන්න හොඳන. එවාගේ සංගරත්නය අතරේ සැබෑ සාමීන් වහන්සේලා ඒ පිළිබඳව ඉදිරිපත් වෙලා එම නිවැරදි කරන්න ඕනෙ මේ වැති කානාටික. නැත්තන් ද හැම පැත්ටි මේ වවර්ධනය වෙලානේ. ඔවගේ අවසානයේ වෙන්නේ සැබෑ බුද්ධ වචනය යටපත් වෙලා විධ අදහස්ථාන කණ්ඩායන් වොල විධ වචන මතු වෙලා අවසානයේදී සියල්ද විනාසයක් වනය කනේ. දැ මම මෑතිකද අපි, ඒකුට වි පස්ස ගෞරවනය ලොක හාමුදුවන් වහන්ස බොනගවුණන වෙලාවක ආල බැලුව මේ පිළිබඳව. ඇසාමන් වහන්සේ පිටිතිව හිමියන් එක උබහන්සේගේ සංවාධය කෙරෙනකොට ඔබහන්සේ නිසාත් දුණිය කියලා. ඇයි ඒකට පිළිතුරු දුන්න ඇත්ති. පිටතිහි උබහන්සේලා පරිදි පලාගියා කියලා ඒ කියන කවුර හරිද කියේලා. එතකොට ඒස්සාමීන් වහන්ේ අපි දැනුවත් කලා අයිස්මතුන්. එහෙම දෙයක් නෙමෙයි උනේ අපි පත්තරව ලිපිලියනකොට ඒ මාධ්‍යවීතීන්ට අල්ලස් දේල විිවිධ කවනොත් එක අපි කියන කාණාවී වගේ පල උන්නැ. ඒවාගේම මෙතනද අපි අපි පෙන්නල දෙන කවුණු සමාජගත කෙර නහැ කරන්න දුන්නන එක උපක්‍රම සීලීව එඋන්හන්සේ විසින්ක මර්තනය කරව්වා. මේ අදී විදිහට බොහෝ කවුණු. තව අනිත්තනි ස්වාමින්න් වහන්සේලා ඇතිර කතා කර ඇ්දි. ඒ ස්වාමීන් වහන්සේලා වනත් හැමෝම් වගේ පකඇස කල මේ හිමියන් විසින් සිද්ධකරන හිතාමතාව මේ විකෘති ස්වභාවයන් ගැන කතා කළ හම ඒක වෙනත් විදිහකට එක්කු චර්තගරනය කළ එකු තාර්චනය කරල එක්කු මර්තනය කර මේ විඩ විදිහට අනිත් ඇත්තංව උපක්‍රම සීදීව තමාන්ට නතුකරගිෙන. මෙතන මේ ධර්මය මතුකාන දින්න තුකරන හානිදායක වැ පිළිවෙලා. උන්ුවහන්සේ හිතාමතාම කරන්දය නැත්තං ඇධර්මේ දන්නා බිස්සුන් වහන්සේලාගේ නිහටකමක් නෙමේ. උන්වහන්සේලා ඒ පිළිබඳු උත්සහකරනකොට ඇතිවන හිරිහටකාදර ගොඩහින්ද. උන්හන්සේලා පසුපසට යෑමක් මෙවෙලා තියෙන්නේ. ඉතින් භාග්‍යවත්්‍ය ලෝකුදු ුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මතු කරන්නට ගිහි ඇත්තන්ට දැනුම ලබා දෙන්න ඕනේ මහා සංගරත්නයට දැනුම ලබාදන්නට ඕනේ. දැම් බදන්නක මොන අපරාධාද සංගරත්නයට වෙන්න කියීලා සංගරත්නයට හැම පැත්තිේම හිරිහයන. පිරුවන් අවසාන විභාගලියල සංගරත්නය අවුරුද්ධකට අසන්න කාලිකරත් වඩා බලං න්නෝ නෙපති පලේනක. හැබයි ඕලවලේව ලිාගල දරුවන්ට මාසතුන් හතරක් ගැනොට මේපති පලේනවාන. ඉති සංගරත්නය ල දරුව නිමේට විභාගලයන්නේ. ඇයි ඒයට අවරුත් ඇත්්ප මාද කරන්න. ඒ සංගරත්නය ප්‍රාචීනය පාරම්භ මධ්‍ය විභාගලේලා අවුද්ධකටත්වැඩිකාල බලංඉ දෙ පැපති පලේන. ති වෙනමොක් කරී විභාගයක් කරන ගිහිතරුයට වෙන කෙන ඇත්ත අ අපපූරුවට මාස දෙකතු ඉපති පලයන්නේ. ඒවාගේීම සංගරාත්නයගේ හැමටගේම හෙමනේ. හැමදට වෙනස්කාන්නේ හැමදේටම හිදිහ යනේ. ඒවාගේම ඇලියාපදිංචියයක් වේවා විහරස්ථාලිය පදිංචියයක් මොන තරන්න පීඩා ගොඩකට මොනදිනාද. හැම අතිම සංගධාත්නයට ඉතා දැටිමාර්තනකාදී වැඩපිළිවෙල හැම පැත්තකීම තිාත්මක වේද්ද සංගධාත්නය. දැඩි වීරයක් ගන්න වෙනවා මේ මහා සංගරත්නයට ටිපිටකටවාට, බුද්ධ වචනය පිළිබඳව අවබෝධය ලබා දෙන්නත් ගිහි පින්ංවතුන්ට ්‍රිපිටකටවාර්ටිකා, බුද්ධ වචනය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නත් විශසීම පරිවාර ගන්තාදී ඇතිව. එනිසා සද්ධර්මය විකෘතිීකරමින් සද්ධර්ම ප්‍රචරූපකයක් නිර්මාණයකන් නිරදින්න හොඳනෑ බුද්ධ වචනය විකෘතිය වෙන් එනැ බුද්ධ වචනය හා සමාන විකෘතිී දහම කරල්ලියට මේක තිගන්න. නිසා මේ එ මේ පිළිබඳව සංගරත්නයේ ගිහි පැවිති පින්වතුන්ගේත් තියෙන විසේෂය යුතුකම තමයි ඔබගේ දහම යටපත් කරන්නට හිතා මතාම සැලසුන්සාගතව දේශීය විදේශීව බොහෝ සද්ධාන පතුරූපක කණ්ඩායන් සහ භූයි භොහෝවිකෘති කණඩායන් කටයුතු කරනකොට ඔබ දැඩි කැපවීමක් දරලා ධර්මය ඉගෙන ගත යුතුමයි ඉගෙන ගත යුතුයි ඉගෙන ගත යුතුමයි නොදන්න ඔබේ මෝඩකමට බොහෝ දෙනයට මඟපල් ලබන්න උම් උතුන් අවස්ථාව තයි අහිම වෙලා යන්නේ. හදත් පු හවර් වදහම් සාකච්ාාව අමාශන්ති සදාම්මන්්ඩ පය ඔපවත් කරන්නට පෑ පැමිණ වැඩ වදාල අති පූජනයගේ කල්්‍යයනත ගුරුදේ ඔත්තුම රනසාන්හසට නිදුක් මීරෝ ගිසු කිරජීවෙන ප්‍රාත්ථනා කරන වගේ ඔබහන්ේ හැද වැඩුදීම උපියන්ට ආචාර් උපා්්‍යයන් වහන්සේලාට අනිකරක් පඥන් මෝදරකරන මකද ඔබහන්සේ අද වෙන කොට සයිනස මාජ මාද රල. ඉන් පරිබාහිරවත් සූත්‍ර විනිය අභිධර්ම භාවනාකමටහන් අදී දෙමින් බොහෝ ජ පිරිසට ධර්මයෙන් සිත සුවපත් කරන්න ප්‍රමුඛ කාර්භාරයක් ඉටු කරන සමවින්නහස නක් විදිට ම දන් හඳුනා විලතින සමාජය තුළත් ඒ ගැ බොහොම ඔවහන්සට මේ පු්ඥාණ ෝදනා සිද්ධ කරන්නේ කියලා නිතර මක්ට කියන සමවින්න්නසයහිදමඒ ඒ වටිනාකමත් ඔබහන්සට වෙනුවෙන් පුං්ඥානෝදනා කරමින් අද මෙ සාකච්චාවාරය මෙතකින් නිමා කරනවා. despatch semම hidup niरो Giश्wa cita yönning प्र්‍රna කරමින්, ලබna සා caing hamu තුuගම 31 ප්‍රna कर.